කරුවන් සරණයි ආශි බොහෝ වේවා මම මරයයි සමිත හාමුදුරුවෝ අපි ඉතින් සරලව මහ පොළවේ පය තියලා ඉන්න හාමුදුරුවෝ අහස නෙමේ ඉන්නේ ඉතින් අපේ YouTube නාලිකා බලන ඒ වගේම අලුතෙන් අපේ වීඩියෝ පළ කරනවානේ අර කොකරි මේ අපේ ප්‍රෝග්‍රෑම් කරන අපේ පින්වන්ත නෝනාට නම නම් මතකනේ ඔබතුමියගේ නාලිකාවෙත් මේ වැඩසටහන පළ වේවි ඉතින් මම කල්පනා කළා මේ ඔබට වගාව ගැන ඒ කියන්නේ දැන් මේ වහින කාලේ ඇත්තටම අපි පහුගිය කාලේ පවුල් 7-800කට විතර උදව් කළා 25 කණ්ඩායම් හදලා වගා කරන්න අවශ්‍ය කරන කාබනික පොහොර දැනුම සහ මේ බීජ පැල ලබා දෙමි. ඉතින් ඒක දැන්ටත් අපි දිගට කරන් යනවා. නමුත් මේ මාස් කන්නේට තාම අපිට පළ එකක්වත් කරන්න බැරි වුණා. පසුගිය වීඩියෝ ඇති බලන්න අපේ නාලිකාවල දාලා වරායයේ සමිත හිමි බණ සලඹ ටීවී කියන නාලිකාවල. ඉතින් මේ මාස් කන්නේට අපිට තාම එකක්වත් කරන්න බැරි වුණා. මම ඔයාලට කැමති අපි මැදිහත් වෙලා පන්සලේ අවට පන්සලේ භූමියේ අපි කරගෙන යන කොටස පෙන්වන්න. ඉතින් අර අපි රෝහල වෙනුවෙන් වෙන් කරපු කොටස තමයි මේ. ඒ කියන්නේ මෙතන අපි බලාපොරොත්තු වෙනවා මිනිසුන්ට නොමිලේ බෙහෙත් ලබා දෙන රෝහලක් දෙවැනි තට්ටුවේ දන්සැලක් 24 පැයේම දුගී මගී යාචකයන්ට බඩගිනි ඕනම කෙනෙකුට කාලා යන්න පුළුවන් දන්සැලක් දෙවැනි තට්ටුවේ හදන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකටත් මම ආරාධනා කරනවා ඔයාලට එකතු වෙන්න කියන ආරාධනාව. ඉතින් කියන්නේ වඳින තනක් නෙමෙයි ඇත්තටම මම හදන්නේ. මං හදන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට උදව් කරන තැන. ඉතින් ඒක එහෙමයි. මේ වගාව ටිකක් වැඩිපුර ඔයාලට පෙන්වන්න බැලුවා. ඉතින් මේ තියෙන වට්ටක්ක අපි මේ විදියට මිනිසුන්ට මේ බීජ ලබා දීලා දැනුම ලබා දීලා මේ විදියට අපි වගා කරන්න උදව් කරමු. අපි බලාපොරොත්තු වෙන 25 කණ්ඩායම් හදලා පොහොර ටික ඊට පස්සේ දැනුම පැල ටික දෙන්න. දැන් මේ මෑ අපි හදලා තියෙන මෑ. ඉතින් මං හිතන්නේ අපේ නෝනාගේ අර කුකරි යුම් පියුම් සම්බන්ධ නාලිකාවෙත් බලන අයට වැදගත් වේවි මේ මෑ කොටුවක් අපි හදලා තියෙන විදිය. ඊළඟට මේ තමයි රාබු. බලන්න ලස්සන. ඔයාලට බලන්න පුළුවන්. ওই විදියට තමයි රාබු අපි හදලා තියෙන්නේ. ඉතින් තව වෙන්න ගොඩක් දේවල් තියෙනවා වහිනවා මේ වෙලාවේ. වෙලාව තියෙයි දන්නේ නැහැ. මේ තියෙන්නේ වම්බොටු ඊට පස්සේ මේ තියෙන්නේ කරවිල ඊට පස්සේ මේ තියෙන්නේ වැටකොළු මැස්සක් අපි හදලා ඉතින් මේවට හරි වියදම් ඉතින් ඇත්තටම ඉතින් මේ විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ සෑම ගෙදරකම ගෙවත්තම වගා කරන්න උදව් කරන්න. දැන් මේවා ගැටමල් ගන්නවා. මේ විදියට මේ තමයි ගෝවා. මේ තමයි ගෝවා තියෙන්නේ. ඊට පස්සේ තවත් අපි ඔයාලට පෙන්වන්නම් ඔයාලා ආස වෙයි. විශේෂයෙන්ම ඉතින් අපි මේ තියෙන මිරිස්. ඉතින් දැන් මේ විදියට ගෙවත්තක පිටරටක හිටියත් ඔයාලට වවන්න පුළුවන්. මේ තම්පලා ඒ අතරේ පැල වෙලා ඇට වැටිලා ඉතින් මේ මිරිස් තියෙන්නේ. ඔයාලට පුළුවන් ගෙවත්තක වගා කරන්න මේ විදියට. මේ තියෙන බණ්ඩක්කා ඔය විදියට තමයි එතකොට අපිට පේන්නේ වගාව. ඔය විදියට ඉතින් අපි තව ඔයාලට පෙන්නන්නම් පිපිඤ්ඤා දැනට කොහොමද තියෙන තත්ත්වය කියලා. ඊට තමයි පිපිඤ්ඤා වගාව. ඒ කියන්නේ මෙන්න මෙහෙම පිපිඤ්ඤා ගෙඩි හැදිලා තියෙනවා. ඔන්න ඔය විදියට පිපිඤ්ඤා තියෙනවා. මේ විදිහට පිපිඤ්ඤා ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් බඩඉරිඟුත් තියෙනවා ඒ අතරේ. හිටවලා ඉතින් මේ විදිහට ඔයාලටත් වගා කරන්න පුළුවන්. අපි හැම ගෙවත්තක්ම අස්වද්දමු. අහසින් වැටෙන සෑම ජල බිඳුවකින්ම වැඩක් ගමු. මේ විදිහට තමයි පිපිඤ්ඤා හැදිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඒ කටයුතු කරගෙන යන්නේ. මේ විදිහට පිපිඤ්ඤා තියෙනවා ඔයාලට බලන්න.
ඇදිලා ඉතින් බොහොම මහන්සි වෙලා. ඒ කියන්නේ මේ කබුක් පොලවක් පේනවනේ ඔයාලට, ගල් කබුක් පොලවක්. ඒ කියන්නේ මේක මෙහෙම තැනක් නෙමෙයි, ඔයාලා කලින් වීඩියෝ එකක් දැක්කනා තනිකර කබුක් පොලවක් තමයි මේ ශස්ත්‍රීක කරලා තියෙන්නේ. ඉතින් අපි ආපහු අනිත් පැත්තට යමු. අපි ආරාධනා කරන, අපි මේ ටිකෙත් බඩේරුඹ හිටවලා තියෙන්නේ. අපි ආරාධනා කරන ඔයාලට, අපි ආරාධනා කරන ඔයාලට මේ කටයුතු වලට එකතු වෙන්න කියලා මේ තම්පලා ගහත් තියෙන්නේ. මේ කටයුතු වලට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වැස්ස වහිනවා පොඩ්ඩක් මේ ගහ ඇලවිලා. ඔන්න වහිනවා. ඉතින් මේ වහින ජලයෙන් අපි රටට වැඩක් කරමු. මම ඔබලාට ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. අපි 25 දෙනාගේ 25 දෙනාගේ කණ්ඩායම් හදලා රුපියල් 25,000ක් එකේ පවුල් 25කට වෙන් කරනවා. අපි ලබා දෙනවා පොහොර බීජ, ඒ කියන්නේ කාබනික පොහොර බීජ, ඊට පස්සේ ඇට දැනුම දීලා මේ වගේ ගෙවතු හදන්න අපි උදව් කරමු. ඉතින් ඇත්තටම එහෙම රටට වැඩක් කරන්න කැමති අයට මට කතා කරන්න කියලා මේ මාස් කන්නේ දැන් මේ දවස්වල බීජ හිටවන කාලේ. ඉතින් තාම අපිට මේ මාස් කන්නේ ව්‍යාපෘතිය කරන්න බැරුණා, ඒකට එකතු වෙන්න. ඉතින් ඒ වගේම මම ආරාධනා කරනවා මේ තියෙන නිමිති. ඉතින් මේ ටිකෙත් අපි පිපිඤ්ඤා හිටවල තියෙන කොමාරිකා තියෙනවා. පිපිඤ්ඤා හිටවල තියෙන අතන බතල තියෙනවා, දඹල. දැන් මේ වගේ දඹල වැලක් හදාගත්තාම ගෙදරකට හොඳටම ඇති. ඉතින් දඹල දැක්කනේ. මේ තියෙන දඹල, මේ දැන් දඹල හැදිලා තියෙනවා. මේක වැලක් හදාගත්තාම ගෙදරකට හොඳටම ඇති. මේ තියෙන පිපිඤ්ඤා හිටවල තියෙන මේ ටිකේ තාම හැදුන්නේ නැහැ දඹල. ඊට පස්සේ මේ වගේ බතල හදා ගන්න පුළුවන් ඔයාලට. මේක තියෙන්නේ මේ එළු පිටි දාලා, මේ පේනවනේ එළු පිටි පොර. මේ තියෙන්නේ. ඉතින් මේ මේතන භූමිය තමයි අපි වෙන් කරලා තියෙන්නේ ස්පිරිතාලේ හදන්න. මේ ඒ භූමිය තමයි ඉන්නේ මෙතන මායිම. මේ භූමිය තමයි අපි ඉන්නේ. ඉතින් මෙතන ප්‍රයිසස් 10කට වැඩි අපි වෙන් කරගෙන ඉන්නවා. යට තට්ටුව තනිකර රෝහලක්, ඊට පස්සේ දෙවෙනි තට්ටුව දන්සලක්, මිනිසුන්ට ආහාර ලබා දෙන. ඉතින් මං ඉල්ලනවා ඇත්තටම මේ නාලිකා බලන ඔයාලගෙන් මේක ෆේස්බුක් එකේ තියන්න පුළුවන්. ඉතින් අද වෙලා තියෙන අර වැඩ නැති මොකක් හරි දෙයක් පන්සලක පළ වුණා නම් අම්මෝ ඕන තරම් ෂෙයා කමෙන්ට්ස් අදහස් තියෙනවා. ඉතින් හොඳ දෙයක් කරන්න කවුරු හරි ආරාධනා කරොත්, කතා කරොත්, ඉතින් ඒවට අදහස් අඩුයි. ඉතින් ඒවා ෂෙයා කරනව අඩුයි. ඒක සාමාන්‍ය සිරිතක්නේ. ඉතින් බලාගෙන ඉන්නේ කාට හරි වැරදිලා මොකක් හරි එකක් පළ වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒක ෂෙයා කරන්න, ඒකට බනින්න, ඒකට වදන් තියන්න ඉතින් ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි හොඳ දෙයක් කරන්න හැදුවොත් ඒ හොඳ දේත් එක්ක එකතු වෙන පිරිසත් ඉතින් හරි අඩුයි. හැබැයි එහෙම නැත්තේ නෑ, පිරිසක් ඉන්නවා රටේ, ලෝකේ, විශේෂයෙන් විදේශ රටවල්වල. අපි කරමු ඔබට සියලු වීඩියෝ දර්ශන. අපි එවන්න සූදානම්. අපි මේ වගේ ලස්සන ගෙවත්තක් හදාගන්න මිනිසුන්ට මේ වහින කාලේ අපි උදව් කරමු. ලංකාවේ ගොඩක් ප්‍රශ්න මිනිසුන්ට. ඉතින් ආර්ථික අපහසුතාවක් තියෙනවා. ඉතින් රජෙන් කරනවා හැකිවට බොරුවට ඔය මෑට 4යි මිනිස්සට 4යි හෝම පැකට් වල දාගෙන දීගෙන යන සංස්කෘතියක් අපි දකින්නේ. ඉතින් ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා එහෙම කරන, එහෙමවත් කරනවද කියලා දන්නේ නැහැ මම. ඉතින් මේ වගේ ලස්සන රාබු පාත්තියක් ඇත්තටම එක ගෙදරකට හදාගත්තම ඇති. ඉතින් පිපිඤ්ඤා ටිකක් අර වගේ වැටකොළු වැල් ටිකක් හදාගත්තම ඇති. ඉතින් ඒ නිසා ඒ සඳහා අපි ආරාධනා කරනවා. 0.71 2.53 මගේ දුරකථන අංකය, 0.71 2.53. ඊළඟට වරායයි සමිත හිමි බණ කියන YouTube නාලිකාව, සලඹ ටීවී කියන YouTube නාලිකාව අපි විස්තර දාලා තිනවා. අපි සරලව ඉතින් වැඩ කරගෙන යනවා. ඔබ මගේ ධර්ම දේශනා නිතර අහනවා, රටට වැඩක් කරගෙන යනවා. ඉතින් අපි අර දහම් පාසල හිම කරනවා ඔයාලා දන්නවා. අන්න බොන්න දීලා, නිල ඇඳුම් දීලා, ජපන් උගන්ලා, ඉංග්‍රීසි උගන්ලා, සියලු දේ නොමිල දීලා, ආහාර පාන දීලා, අපි කොරෝනා වෙලාවේ ලක්ෂ 60-70ක් විතර කන්න දුන්නා. ඒකට උදව් කරපු ගොඩක් මිනිස්සු විදේශ රටවල්වල හිටියා. ඒ හැමෝම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අදටත් දරුවන්ට පොත්පත් ටික, කැම්බියම් ටික හැමදේම දීගෙන යනවා. ඉතින් මේ කතා කරන්නේත් අපි සුවිසල් මැදුරු හදන්න නෙමෙයි, ඔබට කරන්න සේවයක්, ඔබේ දෙමව්පියන්ට කරන්න සේවයක්. ඉතින් මෙතන මම බලාපොරොත්තු වෙනවා රෝහලක් හදලා, ඔන්න ඔය භූමිය රෝහලක් හදලා, ඒක මගේ හිතේ ඇඳුණු හීනයක්. මිනිසුන්ට නොමිලේ බෙහෙත් දෙන්න ඇම්බුලන්ස් එකක් තියලා, වෛද්‍යවරයෙක් තියලා, කාර්ය මණ්ඩලයක් තියලා නොමිලේ සත පහක් නොගෙන සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න. ඊළඟට දෙවෙනි තට්ටුවේ දන්සලක්, දුගී මගී යාචකයන්ට අර ඉන්දියාවේ සික් පන්සල, යාපනයේ නාගදීපී කෝවිල වගේ
දවල් උදේරෑ කන්න දෙන්න පුළුවන් තැනක් හදන්න තමයි මගේ අදහස. ඉතින් ඒ වගේම දහම් පාසල තවත් දරුවෝ 3-400කට ජපාන් ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න නොමිලේ නිලැඳුන් ටික දීලා කෑම ටික දීලා පොත්පත් ටික දීලා. ඉතින් ඒ විදිහට යන්න තමයි මගේ අදහස. ඉතින් මම ආරාධනා කරනවා අපේ ඔය මේ කෑම වැඩසටහන් තියෙන නාලිකාව අපේ පින්වන්ත නෝනාගේ බලන හැමෝටමත් හැම දිනාටම ස්තුතිපූර්වක වෙන ගමන් මෙච්චර වෙලා බලාගෙන හිටියට මේ වැස්සේ මම තෙමිතෙමි මේ ගන්නෙ. ඉතින් මේ වහිනවා පොද වැටෙනවා. ඉතින් එහෙම තියෙද්දි මේ ගන්නෙ. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හොඳ දෙයක් හොඳ විදියකට කරමු. 0.71 2.5 0.3 මට කතා කරන්න. 0.71 2.5 0.3 WhatsApp අංකේ ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. අපි මේ ගෙවතු වගා වැඩේ කරමු. 25 දෙනා එකතු කරලා ඇටපෝර බීජ ටික දෙමු රුපියල් 25000ක් වෙන් කළා. ඒක සම්පූර්ණ බිලේ ඉඳලම ඔයාලට අපි එවන්න සූදානම්. සම්පූර්ණ බඩු ගන්න විදිය බිලේ ඉඳලම දීලා සම්පූර්ණ කෙරෙන්න කරන විදිය කියා දෙන්නට අපි සූදානම්. වුණු විදිය පැහැදිලිව කියා දෙන්න. පසුගිය වැඩසටහන් වල වීඩියෝ තියෙනවා. ලංකාවේ රූපවාහිනී නාලිකා පවා මේ වැඩසටහන් වාර්තා කළා. හාමුදුරුවෝ මෙහෙම වැඩක් කරනවා කියලා. ඉතින් හැමදිනාටම බොහොම පිං. තෙරුවන් සරණයි. එහෙනම් තෙමෙනවා මම නතර වෙනවා. බොහොම පිං. ආයුෂ බොහෝ වේවා. නම්බර් එක තිරේ උඩිනුත් දාන්නම් හැමෝම කතා කරන්න අපි යම් දෙයක් කරමු රටට හොඳ දෙයක් බුදු සරණයි.